මමගේ දරුවට බොහොම ආදරේ. කරුණා කරලා දොරාරින් ලෑස්ති වෙන්න එපා. අනිත් එක තේරුම් ගන්න ඕනේ මොක්ෂ කියන්නේ යාගේ දරුව නෙමෙයි කියලා. තාත්තේ මේ දොරාරින්න කියන එක තේරෙන්නේ නැද්ද? මාව එළියට ගන්න මේකෙන්. අනේ මම්මේ. I'm sorry දිව්‍යා. වාට අතරයට ඉන්න වෙන්නේ ඔක ඇතුලේ. මොනවාට ඔකට කෑම එවන්න. ශිනි මං වැඳලා ඉල්ලන්නේ දොරාරින්න ලෑස්ති වෙන්න. අනේ තාත්තේ අයියෝ තේරුම් ගන්න නැත්තේ. හොඳ තාත්ත වගේ මේ දොරාරින්නකෝ. තාත්තේ මේ වගේ වහපු කාමරයක් ඇතුළේ ඉඳගෙන මං කොහොමද තේනුක අයියෝ බේරගන්නේ? I am sorry නීතිජ මහත්තයෝ. තේනුකට අප ගන්න කිසිම විදියක් නැහැ මේ වෙලාවේ. ගෙදර මිනිස්සු සාක්ෂි දීලා තියෙනවා මේ තේනුක ජයබහු කියන කෙනා මරන්න තැත් කළා කියලා. ඒක බොහොම ප්‍රබල සාක්ෂියක්. වා කිසි දෙයකට කලබල වෙන්න එපා. බයික් වන්ට වා මෙතනින් එළියට ගන්නවා. මිස්ටර් තේනුක දිද්දෙ. මොකද්ද මේ විකාරේ? බැලුම් බෝලත් අරගෙන? අනේ සෝරි මිස්ටර්. මේ මම පොඩි කාලේ ගොඩාක් සතුටු හිතුනහම මේ වගේ බැලුම් බොරු වලට යවනවා. අදත් මට ගොඩක් සතුටු. ස්ට දේනක දිත්තේ. What to do this? මොකෝ මේ ඇතුලේ? උලම් බැස්සනේ. තමස කොහොමද ඉරෙන් එළියට? ඕ. මාව එළියට ගත්තේ අම්මම්. ප්‍රශ්න තියනවද? අම්මම්මට පිස්සු ඇතිලද? තේනුකගෙන් පලි ගන්න ඕනාවට මේ අපරාධකාරයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඕ ඕ ඕ ඕ ඕ ලොකු අය කූල් නෝ. ඔය වයසට උත්තර තරහ ගන්න එපා. බැරි වෙලාවත් හට ටැක්කක් ගේමව්. බරයිනේ අපේ ගම්වල හැම පරණ මිනිස් මැරලක් තියෙනවා. අනිත් එක ඉතින් ඔයාගේ හાર્ට් එකට ඇටැක් එකක් ආවොත් මොකද කරන්නේ? ඔය හાર્ට් එකේ මම්මත් ඉන්නවනේ. කොහොමද රොමෑන්ස් කරන්නේ? චාලක මිස්ටර් තේනුක දිද්දේ. මොකද කියන්නේ? ඔයාට මේ හැම දෙයකින්ම නිදහස් වෙන්න ඕන. මෙන්න මේක අරගෙන බිල්ල කපා ගන්න. ඒතර ටිකක් කළා ගියාට පස්සේ ඔය හැම ප්‍රශ්නකින්ම ඔයා නිදහස් ගන්න නේ? ඇයිද වෙන්නේපා? ගන්න ගන්න. හා. එයි එයි මොනවද කරන්නේ? තමුන් කරන්නේ නීති විරෝධී වැඩක්. මට පුළුවන් තමුසු වොන්නම්. දැන් මම ඇරස් කරලා දාන්න. අයියෝ මිස්ටර්. ඇයි ඔච්චර ටෙන්ෂන් වෙන්නේ? කලබල වෙන්නේපා. මේ මනුස්සයා මුකුත් කරගන්නේ නැහැ. මේ මනුස්ස
මනුස්සයාටම කරගන්න තරම් අයියක් නෑ. මොකද ඉතින් මේ මනුස්සයා මේ මොනවත් කරගන්න නැතුව මේ ඉන්න විදිහෙම ඉඳලා නිකම්ම මැරෙලා එතකල් කිසිම දෙයක් කරගන්න නෑ. කිසි දෙයකට බය වෙන්න මම ඉස්සර. මේ හැබැයි ඉතින් අපිට පොඩි හෙල්ප් එකක් කරන්න ඕන. ඔයාගේ දරුවා මන්ද බලාගෙන. ඩම්පර් එක මාරු කරද්දි වොමිට් වෙන අමන්දා දරුවා බලාගත්තින් කොහොමද කියලා. ආයිස් අම්මා සෝරි. කොලක දරුවට අත දෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මගේ දරුවා කාටවත් දෙන්නෙත් නැහැ. අන්න ඒක මතක තියාගන්නවා. ගන්නවද කියලා අනේ මොක්ෂ ප්ලීස් අඬන්න එපා පැටියෝ අනේ අඬන්න එපා අයියා 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 දැන් කියන්න තරව අඬන්නේ එන්න මම උඩ බලන්න බෑ මේ 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 පැත්තකට ලා ඉන්න මොක්ෂ බලාගෙන මට පුළුවා ඔය මොක්ෂට කියන කිසිම අයිතියක් නෑ තේරුණාද මන්ද ඔය කේන්ති පැත්තකින් දිනා මට දරුවෝ පොඩ්ඩක් දෙන්න ඔම අඬන්න හොඳ නෑ අසල මම කියන්න ඕනේ මට විනාඩි දෙකකට මේක මම පොඩ්ඩක් නනවන නෑ නෑ ඕන්නේ කිව්වනේ මට බලාගන්න පුළුවා අම්මේ මම මොක්ෂ වරන් මේ මම මේ පලාතින ලොකුම ඩොක්ටර්ව ගෙන්නනවා. ඒ තමුන්ට මගේ ළඟම ළඟට එන්න කිසිම අයිතියක් නැහැ. තේරුණාද? එන්න ඩොක්ටර් එන්න. බලන්න කොයි වෙලේ මගේ දරුවත් අරගෙන පැනලා ගිහිල්ලා මම ඔය ගෑණිව අතාරින්නේ නැහැ. දිව්‍යා ඔබ නිසා ඔබ නිසා අපි ලස්සනට කොණ්ඩේ හදමු ඔයාගේ. අපි කොණ්ඩේ හදමු. ඔව්. කොණ්ඩේ හදමු. නේද? එහෙම තමයි හොඳ බබාල ඉන්න ඕනේ. ඔව්. ඔව්. අනේ තාත්තේ මොනවා හරි කියන්න කලින් බලන්න මොක්ෂ මගලන් කොච්චර සතුටින් ඉන්නවද කියලා. එයා මල් ළඟට ආවම විතරයි අඬන එක නවත්තන්නේ. තාත්තට මතකද මම පුංචි කාලේ තාත්තා නිතරම කියනවා මම අඬන්න ගත්තම තාත්තගෙන් මගේ ඔළුවට අත තියනකම් මං ඇඬිල්ල නවත්තන්නේ නැහැ කියලා. ඒ වගේ තමයි මොක්ෂත්. එයා මගේ ළඟ විතරයි සතුටින් ඉන්නේ. මේ ඉන්නේ මං හිතුවා හරි මහරජින මගේ දරුවත් අරගෙන පැනලා ගිහිලා මේ මස්ව ලේසියෙන් අතාරින්නේ නැහැ. ආ මන්දා දරුවව ගන්න. බබා අඬලා තියෙන්නේ එයාගේ පැම්පර්ස් එක මාරු කරන්න ඕන නිසායි. තාම දරුවන්ට කතා කරන්න තේරෙන්නේ නැහැනේ අමන්දා. ඒගොල්ලෝ අඬද්දී අපි තේරුම් ගන්න ඕනේ ඇයි ඒගොල්ලෝ අඬන්නේ කියලා. ඒ තාට ඒකේ වැරද්දක් කියන්න බෑ. මොකද දරුවව තේරුම් ගන්නේ දරුවත් එක්ක හදවතින් බැඳිච්ච කෙනෙක් විතරයි. මං දරුවත් එක්ක හදවතින් බැඳිලා ඉන්නේ. ඒත් මං ආයේ මොක්ෂ වෙනුවෙන් රණ්ඩු වෙන්නේ නැහැ. මොකද ඒකෙන් අසාධාරණයක් වෙන්නේ මොක්ෂටමයි.
ඔයා මගේ මෝක්ෂෝ ගොඩා කාදරින් බලාගන්න. එයා වැහැක් වගේ පරිස්සම් කරන්න. මං මෝක්ෂගෙන් ඈත්වෙන දුක දරාගන්නව වගේ මෝක්ෂත් ඔයත් එක්ක ජීවත්වෙන දුක දරාගනි. යාට යන්න දෙන්න දීපියා. ඔයාගේ සතුට තියෙන යාට යන්න දෙන එකේ විතරයි. මරේටමයි ගහමු. නැත්තම් ඔයා අවරෑට ඇවිල්ලා මදුරු. හව් 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 ගාලා හපයි. නේ? කොයා? අරලා. ඔයා වැඩේ දිගටම කරගෙන යන්න. මම ඉක්මනට එන්න. අපි වාගේ තාත්තා ගැන දෙන්න. ඔකේ. බයි. අපි යමු මදුරු කයි. හප්. හයි. මොනවද තමුසේ මගේ එකට ස්ප්‍රේ කරන්නේ? මේ මදුරු කනවට ගහන එක. මේක අපි කාමරේටමත් ගහන්න ඉන්නේ. ඔයාගේ මුළු ඇඳුම් වලටත් ගහලා ඇඳුමටත් ගහන්න. එතකොට ඔයා මදුරු කන්නේ නැහැ. මෝක්ෂ මදුරු කන්නේ නැහැ. මගේ ඇඟට ඔය ස්ප්‍රේ එක ගහපුවම කොහොමද මෝක්ෂ මදුරු කන්නේ නැති වෙන්නේ? අයියෝ තේනුකයියේ. ඒක ලොජික් එක මං කියලා දෙන්නද? මේකනේ. දැන් මදුරු ඔයාව කෑවට පස්සේ ඔයාගේ ලේවල රසට ඒගොල්ල රස වැටුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියන්නේ? ඊට පස්සේ ඇවිල්ලා මෝක්ෂවත් කනවනේ. මොකද දෙන්නගම ලේකයි? මොසගේ හේතුව අනම් මටයි පිස්සු. යාට තේරෙන්නේ නැහැනේ ඕවා. අපි හිල ගහමු. මට පොඩි කරදරයක් වෙන එකක්වත් ඔයාට ඉවස ගන්න බැරි වුණා දිව්‍යා. එනිසා බොරු හේතු කී කී හරි වයදා මගේ ඇඳුමට ඒ බේත් එක ගැහුවා. මාව මදුරුව කන්නේ නැති වෙන්න. මම ගැන ගොඩාක් හිතුවා දිව්‍යා. ගොඩාක් හිතුවා. තේනුකයට අප ගන්න විදියක් නැද්ද? දිව්‍යා, කෙනෙක්ව මරන්න උත්සාහ කරනවා කියන්නේ බරපතල වැරැද්දක්. මේ ගෙදරම කෙනෙක් එයා වෙනුවෙන් සාක්ෂි දුන්නොත් ඇරෙන්න. එහෙම නැති වුණොත් ඉතින් තේනුකට එළියට එන්න ටිකක් අමාරු වෙයි. දිව්‍යා! ඇතුළට එනවා. ප්‍රභාෂින්. ඔයා මං අහපු ප්‍රශ්නෙට තාම උත්තරයක් දුන්නේ නෑ. මට ඕනේ මගේ දරුවා සතුටින් ඉන්නව දකින්න විතරයි අනුරාධ. ඊට එහා මෙහා දෙයක් මට වැදගත් නෑ. අතර කියලා අවසර ගත්ත පොඩ්ඩකට මේ කාමරය ඇවිල්ලා නිදා ගන්නම් කියලා. ඔයාට තියෙන්නේ මං වගේ ඇඳේ හාන්සි වෙලා උඩ ඉඳලා පොරොගෙන නිදා ගන්න. මං ඒ අතරේ ටක් ගාලා පොලිසියට ගිහින් එන්න. හරිද? හරිනේ? හොඳ නේ අපා මට අද මාළු නිදිමතකුත් තියෙනවා. නේ? ඔයා තනියම නේ පොලිසියට යන්නේ? පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් නේද? ටෙන්ෂන් ගන්න එපා. මං ටක් ගාලා මේ වැඩේ කරලා එන්නම්. මම කිව්වේ දිරන
කාන්තිමාලා කාන්තිමාලා මොකෝ කෑ ගහන්නේ ඔයා මගේ දුවගේ කිරියකට නිදිපති දැම්මා ඉතින් හොඳට මතක තියාගෙන නේ මගේ දුව හරි හරි නිදිපති දෙකයි දැම්මේ බය වෙන්න එපා කිසි දෙයකට කෙල්ල හෙට උදේට ෆ්‍රෙෂ් පිටනේ ඒක වැරදි වැඩක් ආ दिव्या हाँ तुम ये महादेव वाली था සොරි දිව්‍ය මම දන්නවා මාත් ගොඩක් තරහින් ඉන්නේ කියලා ඒත් මම මොනවා කරන්නද දුව මම මේ හැම දෙයක්ම කළේ ඔයාගේ හොඳට ඔයාට තාම වයස 18යි කසාද බැලපු ගෑණියෙක් විදිහට පොඩි දරුවෙක් අම්මෙක් විදිහට වගකීම් ගන්න ඔයාට තාම වයස මදි පුතේ दिव्या दिव्या वो मंकी है ना कमक ने तो निदागन वाट महान सीते तीन दिव्या कद वाट की अन्न साहतिक वशीन पसे මේ গিදර ඔයාට නරකක් වෙන විදිහට කිසි දෙයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. අද ඔයාගේ අම්මා අම්මා ඔයාගේ කිරිබීදුරට නිතිපෙති දාලා පුතේ. මම ඒක දැනගත්තේ ගොඩාක් පරක්කු වෙලා. මම ඒක කලින් දැනගත්ත නම් මම මේක ඔයාට වෙන්න දෙන්නේ නැහැ. වටොච්චර නිදිමත ඇත්තේ ඔබ හින්දා වෙන්නේ නැති. ජීවිත රමලක වෙන්නේ නැති. මෙයා ඊයේ පළවෙනි වතාවට තාත්ති කියලා කිව්වා. නේ? තාත්තට කිව්වද? ෂර්. ඇත්තද? මම හොඳයි නේද? ඔයාගේ තාත්තට වැඩිය මම හොඳයි නේද? ඔබ නිසා